තෙරුවන් සරණයි. ගැඩවිල් දියර පොහොර එකක් මේ හදන්නේ කොහොමද කියලා අපි බලමු සරලව. වෝමි කම්පෝස්ට් කියන්නේ ඒ දියර පොහොර එකක් සරලව හදන විදිහ අපි බලමු. මේ තියෙන්නේ ඉවත දාන ඩස්පින් කෑන් එකක්. මේක කැල්ලා තියෙන්නේ මේ මෙහෙම පුපුරලා තියෙන හොඳටම. මේක විසි කරලා දාලා තිබ්බේ මම ඉතින් ඒක අරගෙන යටට වතුර යන්නේ නැති වෙන මේ විදිහට ඉටි කෝලයක් කරන් යට සීල් කරා. එක තැනකින් වතුර වැටෙන්න. ඊට පස්සේ උඩින් මේ විදිහට කෙසෙල්. මේ කෙසෙල් කියන්නේ කෙසෙල් ගස් කියන්නේ කෙසෙල් බොඩ කියන්නේ මේ ගැඩවිල් පණුවන්ට ප්‍රියතම ආහාරයක්. ඉතින් ඒ නිසා කෙසෙල් මේ තමයි ගැඩවිල් පොහොර වලට හොඳ. ඊට පස්සේ මම මේක හදලා තියෙන්නේ මෙහෙමයි. මේ තියෙන මේ කළු කවර තියෙන්නේ පොලිතින් කවර. ඒ කළු කවර එක චූටි හිලක් දෙකක් හදලා ඒක පොහොර කවරයක් ඇතුළට දාන්න ඕන. දාලා දෙපැත්තෙන් මේ විදිහට හීල් කරලා මේ පොවර කවරෙත් එක්කම මෙහෙම ඇතුළට බස්සලා ඒකට වතුර පුරවන්න ඕන. ඒකට වතුර පුරවපුවම මේ විදිහට වෙනවා. එතකොට මේ විදිහට දීර පොවර එකතු වෙනවා. දැන් බලන්න කොච්චර දීර පොවර එකතු වෙලාද කියලා. ඉතින් මේ වගේ දීර පොවර ගොඩක් එකතු වෙනවා. මෙහෙමයි. දැන් මේකේ මේ පොලිතින් එක එහෙම නැත්නම් අපි මෙතන යොදන වතුර වැටෙන්න යොදන එකේ ශීඝ්‍රතාවය මත එහෙම නැත්නම් ඒක අපි සිදුරු කරොත් එහෙම ලොකු සිදුරක් හදලා වේගෙන් වතුර යන්න ගියොත් එහෙම අරකට වැටෙන වතුර ප්‍රමාණය ගොඩක් ඉක්මනින් වතුර වැටෙනවා පොහොර වැටෙනවා. නමුත් ඒවයි ගුණාත්මකභාවය අඩුයි. මේකේ චූටි සිදුරු දෙක තුනක් හදලා තිබ්බොත් එහෙම දියර පොහොර හැදෙන්න ගත වෙන කාලය වැඩි වෙනවා. එතකොට එහි ගුණාත්මකම බවත් වැඩි වෙනවා. ඒ නිසා සාමාන්‍ය ගානකට බිංදු දෙක තුන වගේ වැටෙන විදිහට මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඒක සිදුරු හදාගන්න. ඒ තමන් හදාගන්න ක්‍රමයේ අනුව තමයි ඒ ශීඝ්‍රතාවයේ අඩු වැඩි වෙන්නේ. ඉතින් හිමීට බිංදුව බිංදුව වැටෙන හදුවොත් එහෙම එතකොට එහි තියෙන ගුණාත්මකභාවය වැඩි වෙනවා. ඉතින් මේ ආදී වශයෙන් කොම්පෝස්ට් අපිට හදාගන්න පුළුවන් වෝම් කොම්පෝස්ට් ඉතින් ඒ වගේම අපිට පුළුවන් මේකට මේ දියර පොහොර වුණත් මේ වෝමි කොම්පෝස්ට් එකට මේ දියර පොහොර වලට වෝමි කොම්පෝස්ට් කලවම් කරන්න පුළුවන්. බලන්න දවසයි මේක මේ පල් වෙන තියන්න ඕනේ. මේක හදාගත්තට පස්සේ මේ දියර පොහොර එක හොඳට මේ වෙනවා. එතකොට කරන්න පුළුවන් ඒකල්ල අපිට පුළුවන් මේ විදිහට ඒක දවසක් විතර තියලා දවස් දෙකක් විතර තියලා මේ විදිහට අර මේවට දාන්න. මේ වගේ එක තැනකට ගොඩ ගහලා මේ කෑලි කෑලියට කපලා මේ හොඳ පොහොර ගස් මුලට දාන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ ගොවිතැන් කරන්න මේ ගොවිතැන කරන්න පුළුවන්. දැන් බලන්න මේ දම්බල හොඳට හැදෙනවා. එයා දිවසේ තවකද්ද කියන්න තියෙනවා. තව කාරණා කියන්න මේ තම්පල. දැන් තම්පල මේ තනි ගහක් තිබ්බොත් එහෙම දළු එකයි ලැබෙන්නේ. දැන් මම මේ කරලා තියෙන්නේ මේ පඳුරක් හදාගෙන තියෙන්නේ මේ ගහේ දැල්ල මේ විදිහට නමනවා. නමලා ඉවරලා මේ නමලා ඉවරලා ඒ කුඩින් මෙහෙම ගලක් තියෙනවා. මේ දැන් දමල මේ තම්පල කපලා තියෙන හින්දා මේ ගස් උස නැහැ. දැන් එහෙම නමලා මේ ගලක් තිබ්බට පස්සේ මේ තියෙන ගල් තියලා ඊට පස්සේ මේ පඳුරක් වගේ හැදෙනවා. එතකොට අපිට ඒකෙන් පුළුවන් ගොඩක් අතු කපා ගන්න. ඊළඟට තව කාරණාවක් තමයි මේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට ඉවත දමන මේ කුරුම්බා දීලා ඉවත ගන්න කුරුම්බා කොම්බෝලි මම දැකලා තියෙන වගේ හදනවා. උනට මමත් ඒ විදිහට හැදුව බලන්න මේ කුරුම්බා කොම්බයක් තුල අපිට මේ විදිහට ඉදිරිප එකක් තුල හිටවන්න පුළුවන් මේ වගේ ගහක්. දැන් මේ ගහක් මම හිතුවලා තියෙන්නේ. ඉතින් බලන්න එක කොච්චර ලස්සන හැදිලාද කියලා මේ. ඒගොල්ලෝ වෙනවද දන්නේ.
මේක විශේෂත්වයේ තියෙන්නේ දැන් අපි තට්ටු ගොඩ නැගිලි ඔය ස්ලැබ් එකක් එහෙම තියෙන අහයට පුළුවන් ඔය වගේ එකක් හිටවලා එතකොට ඒකේ මේ අර පොල් ලෙල්ලෙන් මේ වතුර රඳව ගන්නවා එතකොට පොහොරත් ලැබෙනවා එතකොට කාලයක් අපි නඩත්තු කළේ නැතත් අපිට අමතක වුණත් වතුර ටිකක් දාන්න දැන් බලන්න මේකත් ඒ විදිහම තමයි හොඳට ඒක ඔච්චි පැලේ හදන ඒ නඩත්තු කරන්න අපිට මේ අමතක වුණත් ඒකේ ස්වභාවිකවම රැඳිලා තියෙන අය අවශ්‍ය කරන පෝෂක ඒ නිසා ඒකත් මේ හොඳ ක්‍රියාවක් ඒ වගේම ආදිවාසීන් මේ විදිහට තමයි ගොඩකට සිද්ධ වෙන්නේ ඉතින් සෑමකටම පුළුවන්තාව කාරණාවක් තමයි මෙන්න මේ විදියට අපිට පුළුවන් නම් මේ වගේ බකට් තියෙනවනේ මේ බකට් වලට දැන් අපි තනකොළ ගලවනකොට මේ තනකොළ අපිට පුළුවන් දැන් වල නෙලනකොට මෙන්න මේ වගේ බකට් එක මෙහෙම තියලා ඒ බකට් එකට මෙහෙම වතුර ටිකක් පුරවලා මේ වල නෙලන වල මෙහෙම ගලවලා දාන්න පුළුවන් බකට් එකට හරි දැන් මේ බකට් එකට මේ වල තනකොළ ගලවලා දැම්මට පස්සේ කාලයක් දවස් දෙක තුනක් යනකොට මෙන්න මේ වගේ මේ දියර පොහොර බවට පත් වෙනවා. එතකොට ඒ ගස් යටටම මේක පොහොරක් බවද දාන්න පුළුවන්. මේකේ මදුරු පණුව බො වෙන ශීඝ්‍රතාවය වැඩි ලුණු ටිකක් දාන්න පුළුවන් නම් හොඳ. ඉතින් ඒ නැත්තම් පීනකින් වගේ හරි වහලා තිබ්බනම් ඒකත් නැති වෙනවා. ඉතින් ඒ වගේ තනකොළ ගලවල ඉවල අපිට පුළුවන් ඒ වගේ දැන් මේ පාත්‍රයකට එක ගානේ වගේ ඒවා තියලා තියෙනවනම් අපිට ඒ වගේම පුළුවන් දැන් තනකොළ සම්පතක් කරගන්න පුළුවන් අපිට විපතක් කරන්න එන දේවා ඒ විදිහ සම්පතක් කරගන්න පුළුවන් ඉතින් ඒ වගේ අපිට මේ සරලව මේ දේවල් කරන්න පුළුවන් දැන් තේරුවන් සානා ආය වෙන වෙලාවක මේ වීඩියෝ එක